අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු කණ්ඩායමක් ජාතික රූපවාහිනියට කඩා වැදීම හේතුවෙන් අද රූපවාහිනිය පරිශ්‍රයේ දැඩි නොසන්සුන්තාවයක් හටගත්තා. ඇමතිවරයා රූපවාහිනියට පැමිණ තිබෙන්නේ පෙරවරු 10ට පමණ. ඊයේ මාත්‍ර මහනාම පාලම විරුද්ධ කරන අවස්ථාවේ පැවති රැස්වීමේදී සමන් කළ කතාව රූපවාහිනිය ප්‍රවෘත්ති ප්‍රකාශයේ මගින් විකාශය නොකිරීම සම්බන්ධයෙන් ඇමතිවරයා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ TMD චන්ද්‍රසේකර මහතාට තර්ජනය කර තිබෙනවා. එහිදී ඇමතිවරයාගේ ආධාරකරුවෙකු චන්ද්‍රසේකර මහතාට පහර දීමක්ද සිදු කර තිබෙනවා. අනතුරුව මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් චන්ද්‍රසේකර මහතා රූපවාහිනී සභාපතිවරයාගේ කාර්යාලය වෙත ඇදගෙන ගිය බවයි සේවකයන් පවසන්නේ. සිද්ධියත් සමග සංස්ථා සේවකයන් ඇමතිවරයා ඇතුළු කණ්ඩායමට සභාපතිවරයාගේ කාර්යාලයෙන් පිටව යාමට නොදී දැඩි විරෝධතාවක නිවිති වුණා. පැය තුනකට අධික කාලයක් මෙලෙස විරෝධතාවයේ නිරත වූ සේවකයන් ඉල්ලා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ ඔහුගේ ආධාරකරුවන් සමාව ගත යුතු බවයි. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන මාධ්‍ය වේදීන් විශාල පිරිසක්ද සිද්ධිය වාර්තා කිරීම සඳහා රූපවාහිනී පරිශ්‍රයට පැමිණි අතර ඇමතිවරයාගේ ක්‍රියාකලාපයට මාධ්‍ය සංවිධානවල විරෝධයද පළ වුණා. උද්ගත වූ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ හමුදාව දැඩි උත්සාහයක නිරත වුණා. අධ්‍යක්ෂවරයාට පහර දීමට සම්බන්ධ එක් අයෙකු මෙහිදී අත්අඩංගුවට අතර ඔහු රූපවාහිනී පරිශ්‍රයෙන් පිටතට රැගෙන ගිය සේවකයන්ගේ පහර දීම මැදින් අන්තිමව අමාත්‍යවරයා රූපවාහිනී පරිශ්‍රයෙන් පිටතට රැගෙන යාමටද ආරක්ෂකයන්ට මහත් ආයාසයක් ගැනීමට සිදු වුණා. ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද සිද්ධිය සමිතියකට පත් කිරීමට උත්සාහ කළ නමුත් එය සාර්ථක වූයේ නැහැ. සේවකයන්ගේ දැඩි විරෝධතාවය හමුවේ අමාත්‍ය මර්වින් සිල්වාට සිදුවුණේ තමන් කළ වරදට රූපවාහිනී සමස්ත සේවකයන්ගෙන් සමාව ගැනීමටයි. ඔයගොල්ලෝ හිතනවා නම් බගෙන් යම්බිසි වැරදීමක් වුණා කියලා. එහෙත් සේවකයන්ගේ විරෝධතාවය අවසන් නොවූ අතර දැඩි ආරක්ෂක රැකවල් මැදියේ අමාත්‍යවරයා සංස්ථා පරිශ්‍රයෙන් පිටතට රැගෙන යාමට ආරක්ෂක නිලධාරීන් පදිත් කළා.